කාලෙකින් වීඩියෝ එකක් දාපු නැති හින්දා මං හිතුවා වීඩියෝ එකක් කරන්න. අපේ ප්ලොටර් මැෂින් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මොකක් හරි චිත්‍රයක් හරි මොකක් හරි දෙයක් අඳින්න දාලා කරන්ට් එක ගියොත් පවර් කට් එකක් වුණොත් එතන ඉඳන් එහාට ඇඳෙන චිත්‍රය පොඩ්ඩක් විකෘති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලැප් එකක් වෙන්න පුළුවන්. ලැප් එකෙන් අපි එක දිගටම ජී කෝඩ් එකේ ප්‍රොසෙෂන් වලට අදාළ ජී කෝඩ් දෙවනවා. හැබැයි තප්පරයක් අපි හිතමු කරන්ට් එක ගිහිල්ලා ආවා කියලා. ඒතර ඒ තප්පරය ඇතුළත තේමන ජී කෝඩ් ටික හම්බෙන්නේ නැති හින්දා එයාගේ මූවමන්ට් එක වෙනසක් වෙනවා. ඒ කියන්නේ අපි හිතුව එයා සෙන්ටිමීටරයක් විතර y axis එක යන්න ඕන කියලා ඒ මේ ඩේටා එක එයාට ආවට එයාට ඒක ඇත්තරම මේ මැෂින් එකකින් රන් කරන්න විදිහක් නැහැ. පවර් කට් එකක් වුණොත්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට සරල විසඳුමක් තමයි මේ දෙන්න යන්නේ. මේකට පුළුවන් වුණා අපිට පවර් සප්ලයි එකක් වෙනුවට බැටරියක් වගේ දාලා මේක දිගටම රන් කරන් රන් වෙන්න හදන්න 12 වෝල්ට් බැටරියක් වගේ දාලා ඊට වැඩිය මේක ගොඩක් ලාභෙට ලේසින් කරගන්න පුළුවන් වැඩක්. ඉතින් මේකට ඕනි වෙන්නේ රිලේ එකක්. තව ඕනි වෙනවා අපිට රිලේ එකක් විතරයි ඉතින් ඕනේ ඇත්තටම. තව වයර් ටිකක් ඒ වගේ දේවල් තමයි ඕනි වෙන්නේ. ඉතින් මේකට ඔයාලා ගන්න ඕන හොඳයි 12 වෝල්ට් වගේ රිලේ එකක්. මෙතනදී වෙන්නේ කලින් වගේ අපි පවර් එක දෙන්නේ නැහැ. පවර් කට් එකක් වෙච්ච වෙලාවක කෙලින්ම මේක පෝස් කරගන්නවා. අපි වෙන ක්‍රියාවලිය නවත්ත ගන්නවා. ඊට පස්සේ ආයේ කරන්ට් එක ආවට පස්සේ දිගටම ආයේ ජී කෝඩ් එක රන් කරලා එහා ඒ විදිහට ඇඳගෙන යන්න තමයි මේකෙන් කරන්නේ. හරි. අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි රිලේ එකක් හොයාගන්න ඕනේ. රිලේ එකක් හරි රිලේ මොඩියුල් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් ලේසි වෙයි. ඔයාලට මේ ගොඩක් මේකේ බැක් EMF වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් රිලේ මොඩියුල් එකක් මම රෙකමන්ඩ් කරනවා මේකට පාවිච්චි කරන්න කියලා. ඉතින් 12 වෝල්ට් එකක් ගන්නවා නම් ඔයාලට ලේසි ඔයාලගේ පවර් සප්ලයි එක 12 වෝල්ට් එකක් නම් 12 වෝල්ට් එකක්ම පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලට රෙගුලේටර් IC ඒ වගේ දේවල් පාවිච්චි කරලා පුළුවන්. ඉතින් මේක කරගන්න වඩාත් ලේසි 12 වෝල්ට් රිලේ එකක්ම පාවිච්චි කරන එක. ඉතින් මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. ඉතින් රිලේ එකට මේක 12 වෝල්ට් එකක්. ඉතින් මේකේ 5 වෝල්ට් එක එක වෝල්ට් වලින් තියෙනවා. ඔයාගේ මොකද්ද පවර් සප්ලයි එක අපි හිතමු 24 වෝල්ට් එකක් කියලා. එතකොට ඉතින් 12 වෝල්ට් එකක් හරියන්නේ නැහැ. පුළුවන් නම් 24 එකක් දාන්න. හරි. මෙතනදී මම පාවිච්චි කරන්නේ 12 වෝල්ට් රිලේ එකක්. ඉතින් ඔයාලා 12 වෝල්ට් පාවිච්චි කරන්නේ නැත්නම් 5 වෝල්ට් වගේ රිලේ එකක් පාවිච්චි කරනවා නම් 70.5 රෙගුලේටර් IC එකක් දාලා වෝල්ටේජ් එක අඩු කරලා වැඩේ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි පාවිච්චි කරන රිලේ මොඩියුල් එකේ පින් ටික. ඉතින් මේ පින් ගැන මම රිලේ ගැන ගොඩක් කතා කරලා ඇති කලින් වීඩියෝ වල. මම ලින්ක් එක දාලා තියෙනවා. ඒක බලන්න රිලේ ගැන දලා අදහසක් ගන්න ඕන නම්. ඉතින් මේ තියෙන පින් ටික අපේ රිලේ මොඩියුල් එක අපි සෙට් කරගන්න ඕනේ CNC shield එකට. ඉතින් ඒකට මෙන්න මේ හැරි තියෙන පින් ටිකක් තමයි පාවිච්චි වෙන්නේ. ඒකේ මම ඩයග්‍රෑම් එක පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලා සෙට් කරගන්න ඕනේ. වැදගත්ම දෙයක් කියන්න ඕනේ මෙතන තියෙන ප්ලස් වයර් එක. ඒ කියන්නේ අපි පවර් දෙන වයර් එකෙන් ධන එකක් අරන් ඇවිල්ලා මෙන්න මේ VCC එකටයි VIN එකටයි දෙකටම සම්බන්ධ කරන්න ඕනේ. ඒතකොට ග්‍රවුන්ඩ් එකත් ඒ විදිහටම අරන් ඇවිල්ලා මෙතන මැද තියෙන ග්‍රවුන්ඩ් එකට සෙට් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට සෙට් කරලා අපි මේකට එක්ස්ටර්නල් පවර් සප්ලයි එකකින් මොකක් හරි පවර් එකක් දීලා 12 වෝල්ට් දෙන්න. ඉතින් මේකේ රිලේ එක 12 වෝල්ට් හින්දා ඔයාලා පාවිච්චි කරන විදිහට ඒක 24 වෝල්ට් යනනම් රිලේ එකත් ඒකට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න. හරි. ඔන්න ওই ටික තමයි කරගන්න තියෙන්නේ. ඒ ටික කරගත්තට පස්සේ අපේ වැඩේ හරි. මම පෙන්නන්න ඒක රන් වෙන්නේ කොහොමද කියලා. වැදගත්ම දෙයක් තියෙනවා කියන්න. සමහර රිලේ මොඩියුල් තියෙනවා අපි සිග්නල් එක ලෝ වුණාම තමයි රිලේ එක ඔන් වෙන්නේ. සිග්නල් එක හයි වුණොත් වෙන්නේ රිලේ එක ඕෆ් වෙන එක. එහෙම වුණොත් ඔයාලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ වයර් දෙක මාරු කරගන්න ඕන. මෙන්න මේ දම් පාට වයර් එකයි කොළ පාට එකයි. ඒ කියන්නේ අපේ රිසීවර් එකයි හෝල්ඩ් එකයි මාරු කරගත්තම වැඩේ කරගන්න පුළුවන්. ඒක රිලේ මොඩියුල් එක අනුව වෙනස් වෙනවා.
ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්න. ජය වේවා.